नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य। ए भाग्यवत्तो अरहतो කෙලෙස් නැමැතිවරුන්ට දිය ඇති කරන බෙරහඬක් බඳු වදන්නේ මාගේ බුදු පියාණන් වහන්සේට නමස්කාර වේවා. අති උත්තමනීය 550 ජාතක පුත්තහන්සේගේ 59 වෙනි බෙහෙරිවාද ජාතක දේශනාව ධමේ ධමේ නාති ධමේ अति धन्तं हि पापकं धन्तेन सतं लब्धं अति धन्तेन नाशितं ते। बिरवायन्न बिरवायन्न प्रमाणे इक्मा अतिशयेन नोयन्न निरन्तरेण बिरवैम लामते अनर्थे බිරවයන්හු විසින් කහවණු 100ක් ලබන ලදද කාලයෙන් බලා නිරන්තරයෙන් බිරවයන්හු විසින් නැසන ලදී. මෙහි වචනාර්ථයම සා බැලුවොත් ධමේ ධමේ එයින් ප්‍රකාශ වෙන්නේ වාදනය කරන්නෙහිය වාදනය කරන්නෙහිය වාදනය නොකර නොසිටින්නෙහි කියන අර්ථය. නාති ධමේ කි ප්‍රමාණි ඉක්මොලා නිරන්තරයෙන් වාදනය කරන්න හොඳ නැහැ. කුමක් නිසාදයක් अति धनता पापता अति निरंतर वादने अपट होने एक बहुम नरक दया दंतेन सतांगा नगर मनिषायां कहावन सीया लघुन अति धनतेन नासी ए कहावन सीयुआकार निरंतर बिरवय मनिषा විනාශ වුණා කියන අර්ථය තමයි. එහෙම නැත්නම් ඒ දෙරයව තනත්තා විසින් විනාශ කර දැම්මා කියන අර්ථය තමයි අපිට මේෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. අපමණ කෙලෙස් තරුංගින් පිරිච්ච මේ සතර කතරේත සැබෑ බෙරහන බඳුව. ඒ කෙලෙස් සතරන්ව බය ගන්නවා පළවා හරින සැබෑ බෙරහන බඳුව. මේ සිය සද්ධර්මය මේ මොහොතේදී ශ්‍රවණය කරන්නට තරම් වාසනාවන්ත චිත්ත සංතානයක් කෘතියක් ලැබුව වාසනාවන්ත පින්වත්නි, අපි මේ මොහොතේදී සෝදානම් වෙන්නේ 550 ජාතක පුත්තහන්සේගේ 59 වෙනි බෙහෙවිවාද ජාතක දේශනාව ගැන දැනගන්න. තවත් වටිනා බුදු වදනක් මෙහෙට අනුව පින්වත්නි, අපි දැන් ගාථාව අර්ථය වචනාර්ථය දැනගත්තා. මේ තුළ ඒ සංගව පවතින බෙරවයන්ෙක් පිළිබඳ කතාව ඒ කුමක් නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරාද මේ ආදීයි අපි දැන් දැනගත යුතු වන්නේ. පින්වතුනි, මහා කාරුණික භාග්‍යවත් බුදු පියාණන් වහන්සේ සද්ධර්ම ශ්‍රවණය නම් වූ මේ ලොව ඉතාම ඉහිරි මේ පංචසූරියෙන් නැගෙන ඒ ආතත විකත විචතාදද ධන සුචිරාදී පංචසූරියාදීන් නැගෙන සබ්දයට වඩා ඉතාම ඉහිරි සද්ධර්මස්තරය නම් වූ උතුම් වූ අමාදරය වාදනය කරන්නා වූ මාගේ බුදු පියාණන් වහන්සේ සරත්නවර ජේතවනාරාමයේ වැඩවාසය කරන සමයෙහි එක්තරා ධ්‍රුවති භික්ෂූන් වහන්සේ කෙනෙක් අරබයා තමයි මේ ජාතක දේශනාව සිද්ධ කළේ. තිංගතුනේ පෙර ජාතකවල තේමයි මේ භික්ෂුව නොකමැත්තෙන් අනිත් භික්ෂූන් වහන්සේලා විසින් කැඳවගෙන එනවා. බුදු පියාණන් වහන්සේ ඉදින් විමසනවා මේ භික්ෂුන් වහන්සේගෙන් මහණ ඔබ මේ දරබ්බරයි කියන දෙයක් අහන්නේ නැහැ කියන්නේ ඇත්තද කියලා. ඒ වෙලාවේ ඒ භික්ෂුන් වහන්සේ ආකාරයෙන් පිළිගත්තහම මහණ ඔබ දැන් විතරක් මේ අකේ කරුන්නේ. ඉස්සරත් අකේ කරුණා. එහෙම අකේ කරවීම නිසා කහවණු දාහද නැති කරගත්තා කියලා ප්‍රකාශ කරාම භික්ෂුන් වහන්සේලාගේ ආයාචනය පරිදි බුදු පියාණන් වහන්සේ මේ අතීත කතාව දේශනා කරනවා. තිංවතුනේ අතීත කතාවට අනුව ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන ඒ රජ පරම්පරාවේ රජ කෙනෙක් රාජ්‍ය කරන සමයේදී ඒ අවුරුදු පතා පවත්වන නැකත් උත්සවයකට කාලය ලැබෙනවා. ඒ නිසා ඒ රජතුමා විසින් අසවල් දෙනෙන්නේ කියලා මේ නැකත් දෙන්නේ ප්‍රකාශ කරනවා. බෝධිසත්වයන් වහන්සේ බෙරවයන කොළයේ ඉපදෙලා එක්තරා කුඩා ගමක වාසය කරන්නේ මේ පණිවිඩය දැනගෙන මම ගිහිල්ලා ඒ නැකත් උත්සවයට සම්බන්ධ වෙලා
රංගහලේදී බෙර වාදනය කරලා ධනය අය ගන්නට ඕනේ කියලා කල්පනා කරලා ඒ බරණැස් නුවර බලා පිටත් වෙනවා. එහෙම පිටත් වෙලා නැගත් කෙළියට සම්බන්ධ වෙලා බෙර වාදනය කරලා ධනය ලැබගෙන 15000ක් ලැබගෙන නැවත ඒ තමන්ගේ ගමට එන්න මගට බහිනවා. මේ බෙර වයින් කුලයේ ප්‍රතික්ෂ අපේ බෝධිසත්වයන් වහන්සේ මේ ගමන යන්නේ තමන්ගේ පොඩි පුතත් එක්ක. පොඩි පුතාගේ ඉල්ලීම පරිදි බෝධිසත්වයන් වහන්සේ මේ පුතා එක්කගෙන යනවා. ඉතින් පුතා එක්කගෙන මේ නැවතත් දැන් එන්නේ. ඒ එන අතරේ පින්වත්නි මගේ මහා වනාන්තරයක් මුණ ගැහෙනවා. ඉතින් මේ දරුවාගේ වැඩේ තමයි කාල වේලාවක් නොබලා නිරන්තරයෙන්ම බෙරේට ගහන එක. ඒ නිසා බෝධිසත්වයන් වහන්සේ වනාන්තරයේ ඇති වෙන ප්‍රථම ප්‍රකාශ කරන දරුවෝ මේ බෙරේට ගහන්න එපා. මේ කැලේ සොරු ඉන්නවා. ඉතින් ඊට බෙරේට ගැහුවට කමක් නැහැ. පෝසත් කෙනෙක් ආරක්ෂාය සහිතව වනාන්තරයේ මැද යද්දී ඒ ගහන ආකාරයට ඉතින් ඊට බෙරේ ශබ්ද කරාට කමක් නැහැ. හැබැයි නිරන්තරයෙන් නම් බෙරේ ගහන්න එපා කියලා. මොකද එහෙම වුණාම සොරු දැනගන්නවා ඇත්තටම යන්නේ ඉතිරිමතෙක් නෙවෙයි කියලා. ඔය විදිහට අවවාද කළා. බෝධිසත්වයන් වහන්සේ දරුවත් සමග මේ වනාන්තරයට ඇතුල් වෙනවා. දැන් වනාන්තරයේ මැද්දෙන් යන්නේ. වනාන්තරයේ මැදට පැමිණෙනා බෝධිසත්වයන් වහන්සේගේ අවවාදයේ පිළිපදින් නැතුව අර දරුවා මොකද කරන්නේ? නිරන්තරයෙන්ම මේ බෙරේ වාදනය කරනවා. ඉතින් සොරුත් මුලදී හිතුවා ආරක්ෂා සහිත වෙන බොහොම පොසත් කෙනෙක් වෙන්නට කියලා බයටපත් වෙලා පැන යනවා. නමුත් මේ නිරන්තරයෙන්ම මේ බෙරහඬ වාදනය වෙනවා එනකොට සොරු කල්පනා කරනවා ඉතිරිමතෙක් මේ විදිහ නිරන්තරයෙන් බෙර වාදනය කරන්නේ නැහැ. මොකද්ද කියලා මේ බලන්න එනකොට දකින්න දෙන්නේ විතරයි ඉන්නේ කියලා. ඉතින් මේ දෙන්නාට පහර දීලා තරලා පෙරලා මේ ධනෙ පැහැර ගන්නවා. ඒ ධනෙ පැහැරගත් වෙලාව තමයි බෝධිසත්වයන් වහන්සේ විසින් අර මුලින් දැක්කෝ ගාථා ප්‍රකාශ කරන්නේ. ඒ ගාථා තමයි බුදු පියාණන් වහන්සේ විසින් මේ නැවත මතු කර දෙන්නේ. නැවතත් අපි මතක් කරගත්තොත් බෙර වාදනය කරන්න. බෙර වාදනය කරන්න. හැබැයි ප්‍රමාණී ඉක්මව හැම තැනකින් බෙර වාදනය කරන්න හොඳ නැහැ. ඒ විදිහේ බෙර වාදනය කිරීම නිසා අපිට ලැබෙච්ච කහවණු දාහන මෙන්න මේ මෝඩ පුරුෂයාකින් නැති කරා. ඒ නිසා බෙර වාදනය කිරීම හොඳයි. නමුත් හැමතැනම බෙර වාදනය කිරීම සුදුසු නැහැ කියන එක තමයි මේ ප්‍රකාශයෙන් අපට දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බුදු පියාණන් වහන්සේ පින්වත්නි මේ ජාතක දේශනාව අවසන් කරනවා. එසා මේ හර බෝධිසත්වයන් වහන්සේගේ වචන අහන්නේ නැතුව බෙර වාදනය කරලා සොරුන්ගෙන් පහර කන්නට කහවණු දහස අහිමි කරගන්නට හේතු වුණේ මේ අපේ කරු භික්ෂුව කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එසා මේහි ඒ අපේ කරු භික්ෂුවට උපදෙස් දුන් පියතුමාණන් දැන් මේ බුදු බාට පත්ව සිටින මම වේදයි කියලා බුදු පියාණන් වහන්සේ භවයෙන් නැහිච්ච දුරාතීතයේ සැඟවිච්ච ඒ සිද්ධිය උතුම් බුද්ධඥානයේ ආනුභාවයෙන් මතු කරලා පෙන්නනවා. පින්වතුනි මේ බෙර වාදනය ගැන මේ සඳහන් වුණා තේරණ ඇති මේ විශේෂයෙන් ප්‍රකාශ කරන්නේ කුමන දෙයක් වුණත් හොඳ වෙන්නේ ඒ කාලයට අනුව. කොයිතරම් හොඳ දෙයක් වුණත් පින්වතුනි කලයට සුදුසු කාලයක් තියෙනවා. කෙතරම් හොඳ වුණත් නුසුදුසු කාලේ කරොත් විනාශයක්ම තමයි අත්වෙන්නේ කියන පාඩම අපේ ජීවිතයට කලප ගන්න ඕනේ. බුදුබණ කියන්නේ නොයෙක් පැති වලින් ගලපලා ජීවිතයට අනන්ත අප්‍රමාණ උපදෙස් ලබා ගන්නට පුළුවන් උතුම් වූ ධර්මයක්. ඉතින් ඒ වගේ අපමණ උපදෙස් ලබා ගන්න පුළුවන් ධර්මයක් සුළු වෙලාවකින් විස්තර කරන්න බැහැ. ඒවා තම තමන්ගේ ජීවිතවලට ගලපලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕනේ මේ සුදුසු අවස්ථාවේදී. ඉතින් එවන් උතුම් වූ ධර්මයක් අපේ ජීවිතයට මේ මොහොතේ එකතු කරගත්තේ. මේවායේ වටිනාකම අපට තේරෙන්නේ මේවාට අදාළව යම් කිසි ගැටලුවක් ජීවිතයට පැන නැගුණහමයි. ඉතින් අනාගත ජීවිතයේ ආරක්ෂාව පිණිස නිවන් මාර්ගයට ප්‍රතිබලයක් පිණිස උපකාරයක් පිණිස මේ ජාතක දේශනාව අපට අනාගතයේදී බොහොම උපකාරී වෙනවා.